පවතින ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් ලෙස අප දකින සුරාබාදු දෙපාර්තමේන්තුව හා එහි ඉහළ නිලධාරීන් විසින් සිදු කරන දූෂිත ක්‍රියාවන් නිසා දෛනිකව ශ්‍රී ලංකාවට මිලියන 400ට අධික මුදලක් අහිමි වෙනවා. වර්තමානයේ ලංකාවේ තිබෙන මත්පැන් පානයක් වන මෙහි උපරිම සිල්වර් මිල රුපියල් 2500. ඉන් 156ක් රජයේ ඍජු බදු ලෙස අය කරගන්න. රුපියල් 1350ක මුදලක් මෙම රුපියල් 2500න් රජයට ඍජුවම යනවා. ඉතිරි 1150න් නිෂ්පාදකයා ආදායම් බදු ලෙස 140කුත් සිල්වල වෙනින්දා ඔහුගේ බදු ප්‍රතිශතය අනුව 118 දක්වා ආදායම් බද්දකට යටත් වෙනවා. නමුත් මෙම බදු මූලික වශයෙන් රජයට අය වෙනවාද යන්න ගැන බැලිය යුත්තේ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවයි. නමුත් එය නිසියාකාරයේ සිදු වෙන්නේ නැහැ. අප සංගමේ දකින විදිහට මේට ප්‍රධාන හේතු වශයෙන් සුරාබදු පනත නිසියාකාර ක්‍රියාත්මක නොවීම තමයි ප්‍රධාන හේතුව. කියනවානේ දිනකට මිලියන 400ක මුදලක් රජයට අහිමි වෙනවායි කියලා. ඒ ලැබෙන මිලියන 400ක පමණ මුදල නිෂ්පාදකයා සුරාබදු නිලධාරීන් දූෂිත ව්‍යාපාරිකයන් දේශපාලඥයන් මේ සියලු දෙනා අතර බෙදෙනවා. මේ මයිගාව තියෙන දැනට මේ ස්පිරිට් ට්‍රාන්ස්පෝර්ට් කණ්ඩේ දෙන පර්මිට් එක. මේ පර්මිට් එක ඉෂු කරලා තියෙන්නේ සෙවනගල ඉඳලා ඇඹිලිපිටියේ තියෙන ඕඩික්ලෝන් ෆැක්ටරි එකට ගෙනියන්න. මේකේ රූට් එක දාලා තියෙනවා සෙවනගල කහතුඩුව පිවිසුම බෙලියත්ත පිටවීම හක්මන බෙලියත්ත තංගල්ලපාර නොසල්ටා සමාගම. කෙලින් රූට් එක ගත්තාම විනාඩි 23ක දුරක් තියෙනවා. මේක යන්නේ ඕඩික්ලෝන් නිෂ්පාදනයෙන්නේ මේ යවන්නේ. ඒ වුණාට මේවා යන්නේ වෙන කොහරි යවන්න ඕනි හින්දා තමයි මෙහෙම රූට් එක වෙනස් කරලා තියෙන්නේ. අරකු නිෂ්පාදනයට යන්නේ. අරකු නිෂ්පාදනයට යන්නේ. ලංකාවේ අතිවිශාල රාපාරිභෝජනයක් සිද්ධ වෙනවා. හැබැයි මේකට සරිලන්නේ නිෂ්පාදනයක් රට තුල සැබෑ රැය නැහැ. මේක කෘතිමව නිෂ්පාදනය කරනවා. මේ රානිෂ්පාදනාගාරවල සියලු තැනම සුරබ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ දන දනම ඉහළ නිලධාරීන් සමග එකතු වෙලා මේ නිෂ්පාදන නීත්‍යානුකූල රාබවට පත් කරලා සමාජයට විකුණනවා. මේ රා හදන්නේ මොනවයින්ද කියනවත් කවුරුවත් දන්නේ නැහැ. එතකොට අද වෙළඳපොලේ මත්මිල අධික නිසා රාවලට ඇබ්බැහිවීම තව වැඩි වෙනවා. එතකොට මේ හොරාකෑම තව වැඩි වෙනවා.